සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සියවන සංවත්සරය පසුගියදා පැවැත්වුණා. මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වුණා. සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සියවන සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ සමර මුද්‍රය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුවා. ස්වාමී ආගමේ වගේම බුද්ධාගමේ හින්දු ක්‍රිස්තියානි ආගම්වලත් අපේ ආගමේ හරය සෙවීමේදී එම ප්‍රතිපත්තිවලට ගරු කළ යුතුයි. ඒ වගේම අද අපිට දැනෙනවා ආගම වාණිජකරණ වෙලා කියලා. ඔව්, ඇතැම් විට ආගම පාවිච්චි කරලා තියෙන්නේ යුද්ධයට සහ වෛරයට. එයින් අදහස් කරන්නේ ආපසු අතීතයට ගොස් යුද්ධ ආරම්භ කරන්න කියන්නේ නෙවෙයි. දෙවනුව ආගම ඊටම අනුගත වී නූතනත්වයට මඟ පෙන්විය යුතුයි. අග්නිදිග විශ්වවිද්‍යාලය පිහිටුවීමේදී දිවංගත අශ්රෆ් අමාත්‍යවරයා ඉටු කළ කාර්යභාරයද මා මෙහිදී අගය කරනවා. එය සියලු ආකාරයෙන්ම වඩාත් නවීන විශ්වවිද්‍යාලයක් විය යුතුයි. එය රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන සියලු ජාතීන්ට ප්‍රයෝජනවත් වන විශ්වවිද්‍යාලයක් විය යුතුයි. එය මුස්ලිම් වරුන්ට පමණක් සීමා කිරීමට උත්සාහ කළහොත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අත් වූ ඉරණමම අත්විය හැකි. ඒ නිසා එය හොඳින් සිහියට ගත යුතුයි. මේ නිසා නූතනත්වය යනු සාරය බව අප පිළිගත යුතු සහ අප ඉදිරියට යා යුතු දෙයක්. මුස්ලිම් විවාහය සහ දික්කසාද පනත යනු ප්‍රධාන ප්‍රශ්නවලින් එකක්. ඒකට මම මැදිහත් වෙන්න යන්නේ නැහැ. ඒක මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රශ්නයක්. නමුත් මම එකක් කියනවා, ආපස්සට යන්න එපා. මුස්ලිම් වරුන්ට අහිතකර කිසිම ක්‍රියාවක යෙදෙන්න එපා. පසුගිය දවසක මම දැක්කා සමහර මුස්ලිම් ළමයි මේ වෙනුවෙන් උද්ඝෝෂණය කරනවා. මුස්ලිම් ප්‍රජාවගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා සමාජ සාධාරණත්ව කොමිසම සමග අත්වල් බැඳ ගන්නා ලෙසට මම මේ මොහොතේ මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කරනවා. ඒවගේම නිදහසේ 75 වන සංවත්සරයේදී අපි සියලු දෙනාම සැබෑ ශ්‍රී ලංකිකින් විය යුතුයි. ඉන් පසු ඉදිරි වසර 25 දෙස බලමු. අපි ඉදිරි වසර 25 තුළ කුමක්ද කරන්නේ? අපි ආරම්භ කරන එක් ආයතනයක් තමයි මේ සියලු කරුණු සාකච්ඡා කළ හැකි ඉතිහාසය පිළිබඳ අධ්‍යයන ආයතනය. ඊට අමතරව රාජ්‍ය සහ වෙනත් ආයතන තිබෙනවා. අපිට ඉදිරියට යාමට නව ආර්ථිකයක් ඇතිකර ගැනීමට මේ සියල්ල අවශ්‍යයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.